මම සුදර්ශන ගුණවර්ධන අරුතාන්ක ව්‍යවස්ථාවක නිසා ජාතික ව්‍යාපාරයේ කටයුතු කරනවා ඒ වගේම නිදාසී වේදිකාව සංවිධානයේ සමකැඳුම් කරුවෙක් වශයෙන් ක්‍රියා කරනවා මම කැමති කරුණු දෙකක් පමණක් අවධාරණය කරන්න පළමුවෙන්ම අපි ජාතියක් වශයෙන් ගතොතින් අපි සංක්‍රමණිකයන්ගේ පැවතෙන ජාතියක් අපේ ජාතියේ මුතුන් මිත්තන් ගැන අපි කියනකොට අපි කියන්නේ ඉන්දියාවේ නාගරිකයෙක් විවිධ කාලවල ඉන්දියාවේ ඉඳලා ලංකාවට ඇවිල්ලා ලංකාවගේ රට ගොඩනගලා තියෙනවා අපේ රටේ තියෙන ප්‍රධාන ආගම් සියල්ලම රිකෝඩින් එන්නේ බුද්ධාගමත් ඇතුළේ ඇවිල්ලා ලංකාවට එකතු වෙලා ලංකාව තුල ලංකාවකින් රට ගොඩනගන්න දායක කරලා අපේ අද කතා කරන සංස්කෘතිය සભ્યත්වයේ සියල්ලම පිටින් ගෙනල්ලා මේ පැන කළ හදපු දෙයක්. අපි දැන් කතා කරන නීතිය පාර්ලිමේන්තුව අනෙකුත් ආයතන පතිත සියල්ලම ලෝක රටවල වෙච්ච වර්ධනයන් ඇසුරෙන් අපිටගෙන අපි පැන කරපු දෙයක්. ඒ කෙසේ වුවත් අපිට රටක් වශයෙන් ජාතියක් වශයෙන් ශ්‍රී ලාංකික ජාතියක් ගොඩනගා ගන්න අපි අසමත් වුණා. මේ අසමත් වීමේ හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම නීතිය හමුවේ සියලු ප්‍රවර්සියන්ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි නීතිය සමාන ආරක්ෂාව ලැබිය යුතුයි කියලා අපි පිළිගත්තා වුණාට භාවිතය තුළ එසේම තිබී. දැන් මේ නිසා අපි විසින් ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගන්න ගත උත්සාහයන් කෙලවරලා තියෙන්නේ මහජාතිය සහ සුජාතීන් වශයෙන් බෙදී වෙන්නේ. අපි මීට කලින් ආරම්භ ව්‍යවස්ථා කිමිට රටේ ප්‍රධාන නීතිය හදන්න අවස්ථා දෙකක් උත්සාහ කරලා තියෙනවා. 1972 සහ 1978. ඒ හැදුවේ කලින් බ්‍රිතාන්‍යයන් විසින් අපිට ලබා දීපු ආරක්ෂක ව්‍යවස්ථාවේ අඩුවුඩුවන් අපි දැන පුරසා. නමුත් ඒ අවස්ථා දෙකේම අපිට පුළුවන් වුණේ නැහැ රටේ සියලුම දෙනා එකතු කරගත්ත සම්මුතිවාදී ආරක්ෂක ව්‍යවස්ථාවක් හදාගන්න. ඒකට බලයේ හිටපු පක්ෂය හෝ ඒ පෙරමුණේ උමනායකකමක් තමයි මේ ව්‍යවස්ථාව හැදුවේ. පළමු අවතාර අවස්ථාවක් ලැබිලා තියෙනවා. සියලුම දෙනාට එකතු වෙලා ආණ්ඩු ව්‍යවස්ථාවක් හදා ගැනීම. මේ හදා ගැනීමට දෙන මේ අවස්ථාව මේ ඓතිහාසික ස්වර්ණමය අවස්ථාව අපි කිසිසේ අපතේ නොවේ. මෙය ආණ්ඩුව හෝ ආණ්ඩුවේ පක්ෂ ඉතාම උනන්දුවෙන් උමනාවෙන් කරන දෙයක් නොවන බව ඔබට තාම පැහැදිලි. නමුත් ඒ නොකරෙන්නේත් නැහැ. නොකරන බව කියන්නේ එනිසා පුරවැසියන් වශයෙන් පුරවැසියන්ගෙන් අපට වාකීමක් තියෙනවා මේ කටයුත්ත වෙනුවෙන් මැදිහත් වෙන මේ ආණ්ඩුව පටන් ගත්තා ආණ්ඩුව විසින් කළ යුතුයි කියන කාරණේ සර්වැත්ත කරලා හිටියොත් කිසිසේත් ටෙස්ට් වෙන්නේ 2015 ප්‍රජාතන්ත්‍රවාදය අනුදෙලිකින් දෙන අවස්ථාවේදී ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න පුරවැසියන් ඉස්සරහට ඇවිල්ලා කටයුතු කරා වගේ මේ රටේ නිහඬව හිටපු බහුතරයක් ඉස්සරහට ඇවිල්ලා තමගේ ඡන්දේ ප්‍රකාශයට ලකටු කරා වගේ මේ අවස්ථාවේදී මේ ජාතිය ගොඩනගන්න පුළුවන් විදිහේ අලුත් ආණ්ඩුක ව්‍යවස්ථාවක් හදාගැනීම සඳහා පුරවැසියන් අධිහත් වූ මේ ආණ්ඩුව තනියෙන් කරන්නේ ආණ්ඩු බලාගෙන ඉන්න අපි මොකද කියන්නේ එතස අපීලයට ඇවිල්ලා හඬක් නැගිය යුතුයි ඒ හඬ නැගලා අපි තහවුරු කරොත් මේ කාරණේ වැදගත්කම මේ රටේ නිහඬ බහුතරය 2015 ජනවාරි රට වෙන දැකලා වගේම ඉස්සරහට ඇවිල්ලා ජනමත විචාරණයකදී මේකට සහාය දෙන බව අපි තෙස්තිලයි. ඉස්නහ අවශ්‍ය මතවාදී ප්‍රචාරය ගෙන යාම සහ ඉස්නහ දැනට ඉදිරිපත් ඉදිරිපත් වී තිබෙන විවිධ මිත්‍යා විශ්වාස විඳදීම සහ අපි ක්‍රියාකරන තු වේවා. දෙවෙනි කරුණ තමයි අපි රටක් පස්සේ ඉදිරියට යන බලාපොරොත්තු වෙනවා. ඉදිරියට බලාපොරොත්තු වෙන එක කාරණයක් තමයි අපි ජාත්‍යන්තර වෙළඳාම හරහා ඉස්සරහට යන කටයුතු. විශේෂයෙන්ම ESP ප්ලස් සහනය ලබා ගැනීමට ලංකාවට හැකි වෙලා තියෙනවා. ESP ප්ලස් සහනය කියලා කියන්නේ යුරෝපා සංගමයට මිලියන 500ක
ජනතාවක් කියන රූපා සංගමයට තීරුබදු රහිතව වාහන වර්ග 6600 කට වැඩි සංඛ්‍යාවක් යවන්න ලැබෙන අවස්ථාවක්. ලෝක රටවල් 8කටයි මේ අවස්ථාව ලැබලා තියෙන්නේ. මුළු ලෝකෙම. ලංකාව 9 රට වෙනවා. දකුණු ආසියානු කලාපෙන් පකිස්තානයේ පමණ මේ අවස්ථාව ලැබලා තියෙනවා. අපිට මේ අවස්ථාව කලින් ලැබී තිබුණා 2010 දී මේ අහිමි වුණා. දැන් වර්තමාන ආණ්ඩුව 2017 දී මේ නැවත ලබා ගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ නිසා ලංකාවට විශාල ප්‍රතිලාභ ලැබෙන නිමිතයි. විශේෂයෙන්ම ලංකාව සහ යුරෝපා සංගමය අතර විලදාම ගතොතින් බිලියන යුරෝ බිලියන 42 කට පමණ විලදාමක් වෙනවා. මේ වැඩි ප්‍රමාණයක් යුරෝ බිලියන 28ක් පමණ ලංකාව විසින් යුරෝපා සංගමයට අපරාධය කරලා තිබෙනවා. මේ මෙතෙක් කලක් මේ අපරාධය කිරීම තීරුවත් සහන යටතේ නමුත් ජිස්ටි ප්ලස් යටතේ තීරුබදු රහිතව අපරාධය කරන්න ලැබෙන නිසා එකපාරටම යුරෝ මිලියන 300ක පමණ ලාභයක් නිකම්ම ලැබෙන පටන් ගන්නවා. මෙය ඉදිරි කාලෙදිත් වඩා ඉදිරියට යනවා. අවුරුදු 3කට තමයි මෙය ලැබෙන්නේ. නමුත් මේ අවුරුදු 3 ගියාන පස්සේ මේ අවුරුදු 2ක් යනකොට මේ සම්බන්ධයෙන් නැවතත් යම් කිසි ආකාරයක අධීක්ෂණයක් කරලා බලනවා. ඒ අනුව ලංකාවට දිගටම මේ පහසුකම් ලබා ගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ පහසුකම් නිසා ඇතිවිය හැකි සම්වර්ධන අවකාශයන් බොහොමයි. මේ පහසුකම් ලංකාවට දෙන්නේ ඇයි? මේ පහසුකම් ලංකාවට දෙන්නේ ලංකාව යහපාලනය සහ තිරසන සම්වර්ධනයේ වෙනුවෙන් කරපු කැපවීමට අගය කිරීමක් පසු. එහෙම නැත්නම් යුරෝපා සංගමයේ වැඩි කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. එහෙමනම් යහපාලනය සහ තිරසන සම්වර්ධනය ඇති කිරීමට වර්තමාන ආණ්ඩුව යම් කිසි පියවරක් අරගෙන තිබෙන බව යුරෝපා සංගමයේ පිළිගනිනවා. නමුත් ඒ පියවර ප්‍රමාණවත් නැති බවත් ඔවුන් කියartifactId. ඔවුන් බලාපොරොත්තු වෙනවා ලංකාවේ ආණ්ඩුව පොරොන්දු ආකාරයට ඒ මාර්ගය ඉස්සරහට ගමන් කරන්නේ. ඒ සඳහා අවශ්‍ය පොදු දේශපාලන එකතාවයක් ඇතිලා තියෙනවා. ජාතික ආණ්ඩුවක් හදලා තියෙනවා. විපක්ෂයේ දෙමළ ජාතික සම්මාන සාකච්ඡාවක් තියෙනවා. මේ පදනම් කරගෙන ලංකාවේ ජීවත් වෙන සෑම ජනතාවකටම සෑම ජනපදයකටම නීතිය සමාන ආරක්ෂාව ලැබෙන විදිහේ වටපිටාවක් ඇති කිරීම තුර තමයි අපිට මේ ජාත්‍යන්තර සහයෝගය කවුරුටවත් පවත්වා ගන්න පුළුවන්. ඒ සඳහා කල යුතු ඉතාම වැදගත් පියවර වෙන්නේ නව ආණ්ඩු ව්‍යවස්ථාව බිහි කිරීම, අයිතිවාසිකම් රැකෙන ව්‍යවස්ථාව බිහි කිරීම. ඒ සඳහා පුරවැසියන් වශයෙන් අපි පෙරමුණ ගත යුතුයි. ආණ්ඩුවට බල කිරීම අපේ වගකීමක් වෙනවා කියන එක මම සනාහ කරන්න කැමතියි.